ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මේ මම දුමින්ද ලක්මාල් අදත් ප්‍රථමයෙන් අවධානයේ ප්‍රවෘත්ති සිරස්තල වෙත අධිකරණයට අපහාස කළ වරදට පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට වසර 4ක බරපතල වැඩ සහිත සිරනඩුවම් මම සමාව ගන්න නැහැ ඉල්ල අස්කර ගන්නෙත් නැහැ කුඩු එතනොල් විකුණලත් නැහැ වන්දනාගාරයේ වෙත රැගෙන යද්දී රන්ජන් කියයි මේ හොරකම් කරලා කුඩු විකුණලා නෙමෙයි නරුණක් බය නැහැ පිටත්ත කතා කරනවා සමාව ඉල්ලන්නෙත් නැහැ අගමැති නිල නිවස ඉදිරිපිට උද්ඝෝෂණේ නිරත වූ පිරිසක් සහ පොලිසිය අතර වුණු සුම් තත්ත්වයක් හිමි නමක් අත්අඩංගුවට ජනතා විමුක්ති පෙරමුණත් කොළඹ දී විරෝධතාවයක මහා පරිමාණ වාහන ජාවාරමක් පොලිස් දැලේ තානාපති නිලධාරියෙකුගේ නම භාවිතා කර සිංගප්පූරුවේ සිට මෙරටට ගෙන්වන ලද වාහන තොගයක් රේගු බහරේට මෙම වසරේ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව ඊයේ දිනෙන් කොළඹ සමස්ත කොරෝනා ආසාදිතීන් සංඛ්‍යාවත් 20000 ඉක්මවයි රජය පැණිය නෙවෙයි ජනතාවට පෙව්වේ බොරුව සජිත් ගෙන් චෝදනා කම්කරුවන්ගේ සේවය අවසන් කිරීමේදී ගෙවිය යුතු වන්දි මුදල දෙගුණ කරයි කොවිඩ් හේතුවෙන් පෞද්ගලික අංශයේ සේවකීන්ට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් සහන කාල සීමාවත් දීර්ඝ කරයි කැබිනට් මණ්ඩලයේ අනුමැතිය කිසිදු සමාගමකට පුද්ගලයෙකුට මෙරට පරිසරයට හානි සිදු කිරීමට ඉඩ දෙන්නේ නැහැ විශේෂ භාර ඇමති අමරවීර කියයි දිවයිනේ ප්‍රදේශ රැසකට වර්ෂාවෙන් බාධා වැව් ජලාශ ගංගා රැසක් වාණ්ඩමයි ප්‍රථමයෙන් දේශීය පුවත් වසර 4ක බරපතල වැඩ සහිත සිරඳනුවම් නියම වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද පසොරුවේ බන්ධනාගාර බස් වාතයකින් පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ විශෝදායන මධ්‍යස්ථානයේ වෙත රැගෙන යනු ලැබුවා සිසිරද අබ්‍රු විජිත් මලන්කොඩ සහ ප්‍රීති පත්මන් සූරසේන යන මහතුරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම ඒකමතික තීන්දුව ලබා දුන්නා වග උත්තරකාර රන්ජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබූ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සාධාරණ සැකයකින් ඔබට ඔප්පු වී තිබෙන බවත් ඒ අනුව ඔහු අදාළ චෝදනාව වලට වරදකරු කර මෙම දඬුවම් ප්‍රකාශයට පත් කරන බවත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පැවසුවා අධිකරණය විසින් සම්පාදිත ලිඛිත තීන්දුව විවෘත අධිකරණයේ ප්‍රකාශයට පත් කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු සිසිරද ආබ්‍රු මහතා 2017 වසරේ අගෝස්තු මාස 21 වනදා අරලියගහ මන්දිරයට පිටතින් වග උත්තරකාර රන්ජන් රාමනායක මහතා සිදු කළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාසයක් දුවී තිබෙන බවට චෝදනා කොට ඉදිරිපත් කර පැමිණිල්ලකට අනුව මෙම නඩුව විභාගයට ගැන්වු බව සඳහන් කළා. එම ප්‍රකාශය තුලින් වග උත්තරකාර රන්ජන් රාමනායක මහතා මෙරට නීතිචවරුන් සහ විනිසුරු වරුන්ගේ බහුතරය දූෂිතයින් බවට ඔවුන් මුදලට වැඩ කරන බවටත් ඔවුන් දූෂිතයින් බේරා ගන්නා බවටත් ප්‍රකාශ කර තිබූ බව සාක්ෂි වලින් අනාවරණය වූ බවද විනිසුරුවරයා සඳහන් කළා. මෙම නඩුකරයට අදාළව අධිකරණයේ හමුවේ සාක්ෂි ලබා දුන් වග උත්තරකාර රන්ජන් රාමනායක මහතා ප්‍රශ්නගත ප්‍රකාශය තුල තමන් අතින් විනිසුරු යන වචනය සඳහන් වූයේ වැරදීමකින් යයි සඳහන් කර තිබුණා. එහෙත් ඔහුගේ පශ්චාත් ක්‍රියාකලාපයේ පිරික්සීමේදී එම විත්තිවාචකය බිඳ වැටෙන බවයි විනිසුරු සිසිරද ආබ්‍රු මහතා විවෘත අධිකරණයේ සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ. මෙම නඩුව ආරම්භ වීමෙන් පසුව වග උත්තරකාර රන්ජන් රාමනායක මහතා ජනමාධ්‍ය වලට විවිධ ප්‍රකාශ සිදු කර තිබෙන බව පෙන්වා දුන් විනිසුරු සිසිරද ආබ්‍රු මහතා එම ප්‍රකාශ තුලින් විනිසුරුවන් දූෂිතයින් බවට තමන් විසින් මුලින් ප්‍රකාශ කළ ප්‍රකාශයේ ඉල්ලා අස්කර නොගන්නා බව අවධාරණය කර තිබූ බවද සිහිපත් කර සිටියා. මෙම නඩුව විභාගය අවසන් වීමෙන් පසුව වග උත්තරකාර රන්ජන් රාමනායක මහතා අධිකරණ ශාලාවෙන් පිටතට පැමිණ ශ්‍රේෂ්ඨ අධිකරණ භූමියේදී සිදු කළ ප්‍රකාශ වලින් විනිසුරු වරු දූෂිතයින් බවට තමන් සිදු කළ ප්‍රකාශයේ ඉල්ලා අස්කර නොගන්නා බවටත් ඒ වෙනුවෙන් තමන් තවදුරටත් පෙනී සිටින බවත් සඳහන් කර තිබුණේ යයි වීඩියෝ සාක්ෂි පිරික්සීමේදී අනාවරණය වූ බව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළා. තමන් විසින් සිදු කළ ප්‍රකාශය ඉල්ලා අස්කර නොගන්නා බවටත් තමන් ඒ වෙනුවෙන් සිර දඬුවම් විඳීමට පවා සූදානම් බවටත් උපරිමාධිකරණ සංකීර්ණ භූමියේ වග උත්තරකරු විසින් ජනමාධ්‍ය වලට සිදු කළ ප්‍රකාශ වලින් සඳහන්ව තිබූ බව අනාවරණය වී තිබෙන බවද විනිසුරුවරයා වැඩිදුරටත් සඳහන් කළා. මෙම නඩුවට පාදක වන ප්‍රශ්නගත ප්‍රකාශ තුලින් විනිසුරු වරුන්ට අපහාස කිරීමේ චේතනාවක් තමන් තුල නොතිබූ බවට රන්ජන් රාමනායක මහතා විසින් සිය විත්තිවාචකයේ මගින් සඳහන් කර තිබුණා. එහෙත් වග උත්තරකාර රන්ජන් රාමනායක මහතා විසින් මෙම නඩුකරය ආරම්භ වීමෙන් පසුව ඔහු විසින් උපරිමාධිකරණ සංකීර්ණ භූමියේදී ජනමාධ්‍ය වලට සිදු කළ ප්‍රකාශ වලින් එම විත්තිවාචකයේ බිඳ වැටෙන බව විනිසුරු සිසිරදාපුරු මහතා වැඩිදුරටත් පෙන්වා දෙමින්
සඳහන් කර සිටියා. ඒ තුලින් වගඋත්තරකරු විනිසුරුවරුන්ට අපහාස කිරීමේ චෝදනාවක් තිබූ බව ඔහු විසින් පුන පුනා ප්‍රකාශ කර ඇතැයිද විනිසුරුවරයා ප්‍රකාශ කළා. එමෙන්ම මෙම චෝදනාව විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට අධිකරණ බලයක් නොමැති බවට වගඋත්තරකරු රංජන රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිශවරයා මතු කළ විරෝධතාවයේද ප්‍රතික්ෂේප කරන බවයි විනිසුරුවරයා ප්‍රකාශ කළේ. සියලු කරුණු පිරික්සීමේදී වගඋත්තරකරු රංජන රාමනායක මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබූ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සාධාරණ සැකකින් ඔබට ඔප්පු වී තිබෙන බවයි ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සඳහන් කර සිටියේ. ඒ අනුව ඔහුට බරපතල වැඩ සහිත වසර 4ක සිරඳනුවන් නියම කරන බවද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නිවේදනය කළා. මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් සරත් ජයමාන මහතා පෙනී සිටියා. වග උත්තරකාර රංජන රාමනායක මහතා වෙනුවෙන් ජනාධිපති නීතිච්ච එම්.බී. සුමන්තිරන් මහතා ඇතුළු නීතිච්ච මණ්ඩලයක් පෙනී සිටියා. නඩු විභාගයේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව සිරදඬුවම් නියම වූ රංජන රාමනායක මහතා බන්ධනාගාරයට රැගෙන යාම සඳහා බන්ධනාගාර බස් රථය අධිකරණ පරිශ්‍රය තුළට රැගෙන එනු ලැබුවා. दूषित आंड बलवहर मौका මං කිසි දෙයක් ඉල්ලාස කරගන්නේ නැහැ සමාව ඉල්ලන්නේත් නැහැ සත පහක් හොරගම් කරලා නැහැ හම්මුණු සල්ලිත් පඩි සල්ලිත් ජනතාවට බෙදුවා හාලුත් බෙදුවා හාල් බෙදන්න කියලා සල්ලි තාම ඉතුරුලා තියෙනවා මිලියන 4ක් හම්බුණා ඒකෙන් දෙකයි බෙදන්න හම්බුනේ සල්ලි බෙදන්න කියලා මා කිරේ දැම්මා කමක් නැහැ අවුරුදු 7කට ජයවා මේ හොරගම් කරලා කුඩු විකුණලා නෙමෙයි මම ආණ්ඩුවට කියලා පිල්ල යන්න දැම්මා වගේ දුමිද සිල්වා එළියට දාන්න කුඩු කාර්යෝ ගැන කිව්වයි කියලා තමයි මාව අතලට දාන්න අපි බය නැහැ මං තනි ගැඩය මරුණත් බය නැහැ පිටත්ත කතා කරනවා සමාව ඉල්ලන්නේත් නැහැ කොට ඉඳව මචං ඒක ඔය හිරුනේ මචං කාරයි හිරුගස්සියා ඔසිල වෙනවා බයෙන්ද බයෙන්ද ඔකේ ජයවා අනේ මගේ ඩයරි වල මචං එහෙනම් ජයවා සිල් දනාද දෙයන්නේ පිටයි මන්ත්‍රීවරයා බන්ධනාගාර බස් රථයෙන් ප්‍රථමයෙන් වැලිකඩ බන්ධනාගාරයට රැගෙන යනු ලැබුවා. එන අනතුරුව මන්ත්‍රී රංජන රාමනායක මහතා මේගමුව පල්ලන්සේන විශෝධන මධ්‍යස්ථානයේ වෙත රැගෙන යනු ලැබුවා. ඒ නිරෝධායනය සඳහායි. පිල්ලයන් මැතිතුමා සැකකාරයෙක් හැටියට හිටපු නඩුව අද වෙනකොට නීතිපති දෙපාර්තමේන්තුව නැවතේ නඩුව ඉල්ලාස් කරගන්නවයි කියන වාර්තාව පළ වෙලා තිබෙනවා. රංජන් රාමනායකට ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිකාරයෙක් කියලා තීන්දුව ගන්නකොට සැකකාරයෙක් හැටියට හිටපු පිල්ලයන්ව නීතිපති දෙපාර්තමේන්තුව නිදහස් කරලා යවන්න අද කටයුතු කරගෙන යනවයි කියන එක වාර්තා වෙලා තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසයක් කළහම පස්සේ මේ චෝදනා පත්‍රය සකස් කරන්නයි කියලා ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරනවා නීතිපතිවරයාට. ඊට පස්සේ ඒ පිළිබඳව අදහස් සියලුම විනිශ්චයකරුවන්ගෙන් ලබා ගන්න. ඒ ලබා ගත්ත පස්සේ තමයි චෝදනා පත්‍රය සකස් කළා. එතෙන්දී අහන්නේ නිදහසට කරුණු කියන්නයි කියලා. නොඋනායි කියලා කියනෝනම් ඒකට කරුණු කියන්නයි කියලා තියෙනවා. ඒක තමයි අවුරුදු 3ක් ඒකටත් කල් දුන්නා. ඔයිට කලින් එස් විශ්වනායක මැතිතුමාට මේ අකුරු දෙකකට තමයි තීන්දුව දුන්නේ. විනිශ්චයකාරවරුයි කියලා ජනතාව බලාපොරොත්තු වෙන්නේ දෙවිවරු විදියට. කෙනෙකු කරපු වැරදි නිවැරදි තීන්දුව කිරීමේ අයිතිය තියෙන ඔබතුමාලට තීන්දුව తీරන ලබා දීමේදී දෙන දඬුවම් දේවත්වෙන් ලබා දිය යුතුයි කියන එක තමයි මම හිතන්නේ. අද පැවති විරෝධතාවයක් අතරතුර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම් කරෝ පූජ්‍ය රත්කරුවේ ජිනරතන හිමියන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 2019 අධ්‍යන පොදු සාධක පත්‍ර උසස් පෙළ විභාගයේ විශ්වවිද්‍යාල කඩේම් ලකුණු සම්බන්ධයෙන් ඌ ගැටලුවක් මුල් කර ගනිමින් විරෝධතාවයක් අද අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විසින් සංවිධානය කර තිබුණා. අ
අපි කියන්නේ වහාම 2019 උසස් පෙළ ශිෂ්‍යයන්ගේ ගැටලුවට මේ කඩේම් ලකුණු ප්‍රශ්නෙට විසඳුමක් ලබා දෙන්න මේ ප්‍රශ්නෙට වග කියන්න ඕනි මේ විභාගේ ලියලා සමත් වෙච්ච ශිෂ්‍යයෝ නෙමෙයි බොහොම පැහැදිලිව අපි කියනවා මේ ප්‍රශ්නෙට වග කියන්න ඕනි අධ්‍යාපන අමාත්‍යාංශය මේකට වග කියන්න ඕනි UGC එක මේකට වග කියන්න ඕනි රජය එයාලා තමයි ඉසඩ් ස්කෝර් අර දෙකක් හදලා රෑන්ක් දෙකක් හදලා කඩේම් ලකුණු දෙකක් නිකුත් කරලා සිලබස් දෙකකින් විභාග තියලා ළමයි අමාරුවේ දැම්මේ රජයේ මැදිහත් වෙලා ඒදී පොලිසිය හා විශ්වවිද්‍යාල සිසුන් අතර උණුසුම් තත්ත්වයක් හටගත්තා මෙතර අදාළ විරෝධතාවයේදී අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳුම්කරු පූජ්‍ය රත්කර වේජින රතන හිමියන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබෙනවා මෙතෙක් කාලයක් රට පාලනය කර ඇත්තේ දේශපාලඥයින් නොව තැරැව්කරුවන් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ අද පස්වරුවේ කොළඹ පැවති උද්ඝෝෂණයකට එක් වෙමින් කොළඹ නැගෙනහිර ජටිය විකිණීමට එරෙහිව සහ රජයේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් ජනතා විමුක්ති පෙරමුණ අද කොළඹ ගාලුමුදරදී විරෝධතාවයක් පවත්වනු ලැබුවා. නැගෙනහිර ජටිය විකිණීමට එරෙහි උද්ඝෝෂණ ජනපවුර ලෙස නම් කර තිබූ මෙම විරෝධතාවය අද පසුරු 4ට පමණ ආරම්භ වූ අතර එම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පක්ෂ ක්‍රියාකාරීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. මෙරටේ ජනතාව වැඩිව ආණ්ඩුද නෑ මෙරටේ ජනතාව හදලා තියෙන්නේ බෝකර සමාගම් ජේ.ආර්. ජයවර්ධන ජයවර්ධන බෝකර සමාගම අපේ රටේ පේස කර්මාන්තාල ටික වික්කා අපේ රටේ වතු ටික වික්කා ඊළඟව හේමදාස බෝකර සමාගම අපේ රටේ වැදගත් කර්මාන්තාල වික්කා ඊළඟව බණ්ඩාරනායක චන්ද්‍රිකාගේ බෝකර සමාගම අපේ රටේ වාණි සංස්ථාව එයලංක ආයතනය කිරිපිටි කම්මල මේ ආදී වටිනා කර්මාන්තාල ටික බණ්ඩාරනායක බෝකර සමාගම විකුණලා දැම්මා ඊළඟව වික්‍රමසිංහ බෝකර සමාගම මේ සමාගම හම්බන්තොට වරාය වික්කා කල්පිටිය දූපත් කුමාර සලසුන් කරලා තිබුණා ඊළඟ රාජපක්ෂ බෝකර සමාගම මෙයා අපි ඉදිරිපිට තියෙන පෝට් සිටිය අක්කර 550 ගොඩ කරන කාටද අයිති අවුරුදු 99ක් වෙනකම් ශ්‍රී ලංකා පුරවැසියන්ට අර ගොඩ කරන මහා සාගරය අපිට අයිති නෑ එයි රාජපක්ෂ බෝකරවරු ඒක වික්කා චීනට මේ ඉඩමේ තිබුණ අපේ රටේ ආරක්ෂක හමුදා මූලස්ථානය ඊට එහා පැත්තේ තිබුණේ හමුදා රෝහල අද මොකද තියෙන්නේ අද තියෙන්නේ සංගිලා හෝටල් එක අක්කර 10 රාජපක්ෂ බෝකරවරු සින්න අක්කරට සංගිලා සමාගමට වික්කා පිටකොටුවේ ඉතාමත් වැදගත් දෙනතිකු ටෙලිකොම් එක තිබුණ භූමි ආසන්නේ අක්කර 4 ඉන්දියානු ක්‍රිස් සමාගමට වික්කා මේකල බෝකරවරු නෙවෙයි අපේ රටේ ජාතික සම්පත් විකුණන
राजपक्ष जनता विमुक्ति ජාතික සමාජ සංවර්ධන ආයතනයේ වාර්ෂික උපාධි ප්‍රදාන උත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ජාතික සමාජ සංවර්ධන ආයතනයේ වාර්ෂික උපාධි ප්‍රදාන උත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වුණා. සමාජ මාධ්‍ය පිළිබඳ මූලික උපාධිය සම්පූර්ණ කර උපාධිධාරීන් 76 දෙනෙකු මෙම උපාධි ප්‍රදානයට සුදුසුකම් ලබා තිබුණා. එහිදී අග්‍රාමාත්‍යවරයාගේ සුරතින් උපාධිධාරීන් 50 දෙනෙකුට උපාධි ප්‍රදානය සිදු කෙරුණා. මෙම අවස්ථාව සඳහා සමෘද්ධි ගෘහ ආර්ථික ශුද්‍ර මූල්‍ය ස්වයං රැකියා සහ ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශිහාන් සීමසිංහ අමාත්‍යංශ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න ජාතික සමාජ සංවර්ධන ආයතනයේ වැඩබලන අධ්‍යක්ෂ ජෙනරාල් සහ අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් MTR ශාමිනී අත්නායක මහතා ඇතුළු මහත්ම මහත්මීන් රැසක් එක්ව සිටියා. පවතින COVID-19 වසංගත තත්ත්වයේ හමුවේ පෑලියගොඩ පොලිස් වසමේ ගඟබඩ ග්‍රාම නිලධාරී වසමේ 90 වත්ත ප්‍රදේශයේ අද පසරෝ 6 සිට හුදකලා කෙරුණු බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළා. මේ අතර COVID-19 වෛරසය ආසාදනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආශ්‍රිතයින් තවදුරටත් සොයා නිරෝධායනය කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වීම හමුවේ හෙට සහ එළමෙන 15 වන දින පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සඳහා PCR පරීක්ෂණ පැවැත්වෙන අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම පරීක්ෂණ සඳහා සහභාගී විය හැකි බවයි කතානායක මහින්ද අපේවර්ධන මහතා සඳහන් කළේ. මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 31 දෙනෙකුට සොයන නිරෝධායනය වන ලෙසටයි උපදෙස් ලබා දී ඇත්තේ. එසේම විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරියැල්ල මහතාටද වෛරසය ආසාදනය වී නොමැති බවත හුරු වී තිබෙනවා. මේ අතර කොවිඩ් වෛරසය ආසාදනය වූ බවට ඊයේ දින තහවුරු වූ අමාත්‍ය වාසුදේව නානායක්කර මහතා උපන්දින සාදයක් පවත්වා තිබෙනවා. අමාත්‍යවරයා පසුගිය 5 වනදා සිය අමාත්‍යංශ පරිශ්‍රයේදී මෙම සාදය පවත්වා ඇති අතර අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් ඇතුළු තවත් මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු මෙම සාදය සඳහා සහභාගී වී සිටියා. එසේම වනජීවී රාජ්‍ය අමාත්‍ය විමල වීර දිසානායක මහතා හටද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට ඌ පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ අතර එම පුවත අසත්‍ය බවයි රාජ්‍ය අමාත්‍යවරයා සිය Facebook කිනුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබුණේ. මේ අතර COVID-19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ 8ක් පිළිබඳව ඊයේ දිනේදී වාර්තා වීමත් සමග මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 240 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොවිඩ් වෛරසය ආසාදනය වූ නව රෝගීන් 568 දෙනෙකු පිළිබඳව ඊයේ දින තහවුරු වූ අතර ඉන් වැඩිම ආසාදිතින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 110ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 88ක්, කෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 52ක් වාර්තා වී ඇති අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවද 20,000 සීමාව ඉක්මවා ගොස් ඇති බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. පවතින COVID-19 වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා පෑලියගොඩ පොලිස් වසමේ ගඟබඩ ග්‍රාම නිලධාරී වසමේ 90 වත්ත අද පසරු 6 සිට හුදකලා කෙරුණා. කොළඹ ජාතික රෝහලේ PCR පරීක්ෂණ කටයුතු අද දින සිට ආරම්භ කිරීමට පියවරගෙන තිබෙනවා. එම පරීක්ෂණාගාරය ස්ථාපිත කිරීමට අවශ්‍ය රසායනාගාර උපකරණ සඳහා රුපියල් මිලියන 13ක ආධාර 30ද සිල්වා පදනමින් සහ රුපියල් ලක්ෂ 50ක් වටිනා PCR යන්ත්‍රය හේමාස් ආයතනය මගින් ලබා දී තිබෙනවා. එම නවීන වෛද්‍ය උපකරණ ලබා ගැනීම සඳහා සම්බන්ධීකරණය සහ මඟ පෙන්වීම සිදු කරනු ලැබුවේ හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින්. මෙම රසායනාගාර කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යාංශ වෙත අයිතිය මෙලිය කෙවිලි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය වෙත අද පෙරවරුවේ ලබා දෙනු ලැබුවා. කොරෝනා වෛරසයට එරෙහි එන්නත් ජනතාවට තවමත් අවශ්‍ය නොවන බව පැවසූ පුද්ගලයින්ටද මෙවන විට වෛරසය ආසාදනය වී තිබීම කනගාටුවට කරුණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ ගම්පහ අත්තනගල්ල ප්‍රදේශයේ පැවති විපක්ෂ නායක ජංගම සේවයේ වැඩසටහනට එක් වෙමින් මේ රටේ හැම පුරවැසියෙක්ම බය ඉන්නේ. එක තමයි ඇත්ත කතාව.
ඇයි කොරෝනාව ගැන කිසිම නිශ්චිතතාවයක් නැහැ කොයි වෙලාවේ වැළඳෙයිද දන්නේ නැහැ ඒ බියසක සංඛාව මේ රටේ සීලම දෙනා තුල තිබෙන මේ වියතුන්ගෙන් පිරුණායයි කියන රජය කිසිම පරීක්ෂණයකට ලක් නොකරපු පැණියක් පිළිබඳව ජනතාවට වැරදි ප්‍රචාරය යවලා ඒ පැණිය බොහොම හොඳයි කියලා පෙන්වන්නට ඇමතිවරුන් ලව්වලා මාධ්‍ය ඉදිරියේ එහෙමත් නැත්නම් මාධ්‍ය වලට ඒ රූප රාමු නිකුත් කරලා මෙන්න කතානායකත් පැණිය බිව්වා සෞඛ්‍ය ඇමතිණියත් පැණිය බිව්වා ආ අර ඇමතිවරයත් පැණිය බිව්වා මේ ඇමතිවරයත් පැණිය බිව්වා මතයක් ඇති කරා පැණිය බිව්වම ඔක්කොම හරි කියලා පැණිය නෙවෙයි රටේ ජනතාවට පෙව්වේ බොරුව මිත්‍යාව ඓතිහාසික රැවටිල්ලකට රටේ ජනතාව පාත්‍ර වුණා එක පැත්තකින් පැණිය හොඳයි කියාගෙන යන අතරතුර තවත් කොට්ටාසක් කිව්වා දැම්මම අපේ රටට එන්න තෝන්නේ නැහැ කියලා කනගාටුයි කියන්නේ දැම්මම අපේ රටට එන්න තවශ්‍ය නැතේ කියන පුද්ගලයන්ට බොහොම අවාසනාවන්ත විදිහට කොරෝනාව වැළඳිලා ඒ කියන්නේ අපි කනගාටු වෙනවා කෝ අර ආණ්ඩුවේ තීන්දුව తీරන ගන්න වියතුන්ගේ වියක් මග දැන් පැණිය මේ වියතුන් කොට්ටාසය කියන ඔක්කොම හරි කියලා මුළු ලෝකෙම හිනා වෙනවා මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ 54 වන ජන්මදිනය අදට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් සියත අපතබන සටහනක් මේ 1967 වසරේ ජනවාරි මස 12 වෙනිදා උපත ලද සජිත් ප්‍රේමදාස මහතා දිවංගත හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ සහ හේමා ප්‍රේමදාස මහත්මියගේ පුත්‍රයයි. කොළඹ රාජකීය විද්‍යාලයෙන් සිය මූලික අධ්‍යාපනය හැදෑරු ඒ මහතා දිවංගත ගාමිණී දිසානායක මහතාගේ ආරාධනෙන් හම්බන්තොට सांस्कृतिक දහනවේ වසරේ පැවති ජනාධිපතිවරණයට සමගි ජනබලවේගයේ නියෝජනය කරමින් ඉදිරිපත් වූ ඒ මහතා ඡන්ද 55,64,239ක් ලබාගත් අතර 41.99% ඡන්ද ප්‍රතිශතයක් හිමි කරගත්තා. 2020 වසරේ ජනවාරි මස 3 වනදා මෙරට 15 වන විපක්ෂ නායකවරයා ලෙස තේරිපත් වූ සජිත් ප්‍රේමදාස මහතා වර්තමානයේ සමගි ජනබලවේගයේ නායකයා ලෙසද කටයුතු කරනවා. සසුනට අරුණ ජන සුභය වැනි ජනතා හිතවාදී වැඩසටහන් රැසක නිර්මාතෘවරයා වන සජිත් ප්‍රේමදාස මහතා පරිසර වේදියෙක් මෙන්ම දක්ෂ ඡායාරූප ශිල්පියෙක් දවනවා නිරන්තරයෙන් ජනතාවගේ ගැටළු වලට සවන් දෙමින් ඒවා විසඳා ගැනීමට උපකාර කරන සජිත් ප්‍රේමදාස මහතාගේ 54 වන ජන්මදිනයට වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලය සුබපැතුම් එක් කර සිටිනවා කොළඹ වරායේ නැගෙනහිර ජැටිය පෞද්ගලික සමාගමකට විකිණීමට බදු දීමට හෝ කොටසක් පැවරීම සම්බන්ධයෙන් ආණ්ඩුව මෙවනතේ කිසිදු තීරණයක් ගෙන නොමැති අතර අග්‍රාමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශය ආණ්ඩුවේ නිල මතය වන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා පවසනවා. ඒ කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් කොරෝනා වසංගතයෙන් පෞද්ගලික අංශයේ දැනට සේවයට කැඳවන්නේ නැතුව නිවසේ නතර කර සිටින සේවකයන්ට අමංගේ වැටුපෙන් 150ක් හෝ රුපියල් 14,500ක් යන දෙකෙන් වැඩි මුදල ගෙවීමට පෞද්ගලික අංශය යොමු කිරීමට කම්කරු අමාත්‍යතුමා ගෙනාපු යෝජනාව සම්මත වුණා 2021 මාර්තු 31 වෙනිදා දක්වා එම ක්‍රමවේදයේ ක්‍රියාත්මක කිරීම දිගු කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළා. මේ වසර තුල ගණන් හදලා තියෙනවා පොල් ගෙඩි මිලියන 250ක පමණ හිගයක් ඇති වේවි කියලා. අකණ්ඩව මාස 4ක් තුල දිවි මාසික පොල් නිෂ්පාදනය ගෙඩි මිලියන 400කට වඩා අඩුව පැවතුනොත් සීතකල පොල් මද ආනයනය කරන්න අමාත්‍ය මණ්ඩලය තීරණය කරා. කම්කරුවන්ගේ සේවය අවසන් කිරීමේදී ලබා දෙන ඉහළම වන්දි මුදල ලෙස උපරිම සීමාව ලක් කරලා තිබුණේ රුපියල් 12,50,000ක්. එම මුදල දෙගුණයකින් වැඩි කරලා කම්කරුවන්ගේ රැකියාව අහිමි කිරීමේදී ගෙවන වන්දි මුදලේ උපරිමය ලක්ෂ 25 දක්වා වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළා. යම් චුදිතෙක් නඩුවක චුදි වින්දිතයන්ට හෝ සාක්ෂිකරුවන්ට බලපෑම් කළා කියලා අත්අඩංගුවට ගැනීමක් සිදු වුණොත් ඇප ලබා දිය හැක්කේ අභියාචනාධිකරණයට පමණයි. අභියාචනාධිකරණයේ වෙනුවට ඇප ලබා දීමේ අධිකරණයේ මහාධිකරණය ලෙස වෙනස් කිරීමට අදාළ පන්ත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දුන්නා. රතගාලක වාහන නවතා ගමන් කිරීමේ ක්‍රමවේදය හඳුන්වා දීමේ මුල් පියවරක් වශයෙන් සුකෝපභෝගී බස් රථ 200ක්
මිලදී ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා. අද සිට මහා කන්නේ සඳහා වියළි මණ්ඩලයෙන් වී මිලදී ගැනීම අද ආරම්භ කරනවා. මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් ආණ්ඩුවෙන් වී ගොවියාගේ මිලදී ගැනීමට කටයුතු සූදානම් කරලා තියෙනවා. වියළි සම්බා සඳහා රුපියල් 52ක මුදලකුත් වියළි නාඩු සඳහා රුපියල් 50ක මුදලකුත් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. පොහොර සහනාධාරය ලබාගත් ගොවීන්ගෙන් හෙක්ටාරයකට වී කිලෝ 1000ක් මිලදී ගැනීමට ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා. නැගෙනහිරිය ජටිය සම්බන්ධයෙන් විවිධ මත මේ වෙලාවේ පළ වෙනවා. මාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පසුන 151ක අයිතියක් රජයට තියාගෙන මේක ප්‍රතිව්‍යුහගත කරන්න සූදානමක් තියෙනවා කියලා අග්‍රාමාත්‍යවරයා පවසනවා. මේක විකිණීමේ කිසිසේත්ම එහෙම ක්‍රම වේදයක් නැහැ කියලා. මොකද මේ රජයේ මතය මේ සම්බන්ධයෙන් රටේ අග්‍රාමාත්‍යවරයා තමයි පාර්ලිමේන්තුව තුල ආණ්ඩුව නියෝජනය කරන ජ්‍යෙෂ්ඨතම දේශපාලඥයා. අග්‍රාමාත්‍යතුමා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළේ මේ පිළිබඳ ආණ්ඩුවේ මතයයි. ආණ්ඩුවේ මතය මෙම ජැටිය පෞද්ගලික සමාගමකට විකිරීමට හෝ බදු දීමට හෝ කොටසක් පැවිරීමට හෝ ආණ්ඩුව කිසිම තීරණයක් අරගෙන නැහැ. තානාපති කාර්යාලයක නිලධාරියෙකුගේ නම භාවිත කරමින් සිංගප්පූරුවේ සිට ව්‍යාජ ලෙස මෙරටට ගෙන්වන ලද මෝටර් රථ කිහිපයක් රේගු විසින් සිය භාරයට ගෙන තිබෙනවා. මේ අතර ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කරමින් කුලී පදන මත ලබාගත් වාහන ව්‍යාජ ලෙස සකසා අලෙවි කිරීමේ ජාවාරමක් වැටලීමට මුල්ලේරියාව පොලිසිය සමත් වුණා. නෞකා බාරපත්‍රී විදුලි ජනක යන්ත්‍ර කොටස් ලෙස සඳහන් කරමින් නීති විරෝධී ආකාරයෙන් සිංගප්පූරුවේ සිට මෙරටට ගෙන්වන ලද රුපියල් ලක්ෂ 55ක පමණ වටිනාකමකින් යුත් මෝටර් රථ 12ක් රේගු අවදානම් කළමනාකරණ ඒකකයේ විසින් සිය භාරයට ගෙන තිබෙනවා. තානාපති කාර්යාලයක නිලධාරියෙකුගේ නමක් ව්‍යාජ ලෙස භාවිත කරමින් අදාළ වාහන නීති විරෝධී ලෙස ආනයනය කර ඇති බවට සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් නිසැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වගේ කාලයක ආනයන සීමා පැනවලා තියෙන වාහන ගෙනීමට හැකියාවක් නැහැ. අදාළ පුද්ගලයා වහාම අත්අඩංගුවට ගෙන ගරු අධිකරණය වෙත ඉදිරිපත් කරලා තිනවා. 20 වෙනිදා දක්වා රිමාන්ඩ් කිරීමට තීරණය කරලා තියෙන තානාපති වරප්‍රසාද් තමයි මේ සඳහා යොදාගෙන තියෙන්නේ. තීරු බාධි රහිතව ගෙන යාමට, ශ්‍රී ලංකා රේගුවේ ඇස වෙනතකට යොමු කිරීමට, මේ සියලුම කාරණා අවසානයේදී අනිවාර්යයෙන්ම රේගු ආඥා පනතේ වගන්ති ප්‍රකාරව පියවර ගන්නවා. දැන් තියෙන ක්‍රමයේදී ඔස්සේ ඇත්තටම අපිට හැකියාවක් නැහැ මේ වාහන විකුණන්න. රජය විසින් ප්‍රතිපත්ති මේ තීරණයක් කරන් තියෙනවා. මේ වාහන රජයේ කාර්යාලවල මේ විමර්ශන කටයුතු නඩු කටයුතු අවසාන වීම පසුව අත්අඩංගුවට ගැනීම විමර්ශන වලින් පසුව ඒ වාහන මුදල් අමාත්‍යතුමාගේ ලේකම්තුමා සම්බන්ධීකරණය කිරීමෙන් රජයේ කාර්යාල වෙත ලබා දීමට තමයි කටයුතු කරන්නේ. මේ අතර මුල්ලේරියාව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ව්‍යාජ ලෙස සකස් කරන ලද වාහන අලෙවි කිරීමේ ස්ථානයක් වැටලීමට පොලිසිය සමත් වුණා. මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කළු විතාරණ ඇතුළු කණ්ඩායමක් විසින් මේ සාර්ථක වැටලීම කර තිබෙන්නේ රෙන්ට් කා එහෙමත් නැත්නම් වාහන කුලියට දෙන ස්ථානවලින් ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කර වාහන ලබා ගන්නා සංවිධානාත්මක කණ්ඩායමක් විසින් එසේ වාහන ලබාගෙන ඉන්පසු එම වාහන කඩා කොටස් කර අලෙවි කරනවා. එහෙමත් නැත්නම් සම්පූර්ණයෙන් මෙම වාහනය අලෙවි කරනවා. එසේ අලෙවි කරන්නේ ව්‍යාජ චැසි අංකයක් ව්‍යාජ එන්ජින් අංකයක් යොදාගෙන මේ ආකාරයට අලෙවි කරන ලද වාහන 17ක් පමණ සොයාගෙන තියෙනවා. ඒ වගේම වාහන කඩා කොටස් වශයෙන් අලෙවි කරන ලද කොටස්ද සොයාගෙන තිබෙනවා. මෙහි ප්‍රධාන සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවටගෙන තිබෙනවා. එක් අයෙක් යක්කල ප්‍රදේශයේ පදිංචි කරුවෙක්, අනෙක් තැනැත්තා මීරිගම ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. මොවුන් විසින් සංවිධානාත්මකව මේ අපරාධ සිදු කර තිබෙන්නේ සීදුව, ගම්පහ, කොච්චි කඩේ, මුල්ලේරියාව වැනි ප්‍රදේශ ආශ්‍රිතව මොවුන් වාහන කුලියට දෙන ස්ථානවලට ගොස් අත්තිකාරමක් ලබා දී වාහනය කුලියට ලබා ගන්නවා. එහිදී ඔවුන් ඉදිරිපත් කරන්නේ ව්‍යාජ හඳුනුම් පතක්, ඒ වගේම ව්‍යාජ රියදුරු බලපත්‍රයක්. මේ ආකාරයට සොයාගත් මෙම වාහනවල වටිනාකම රුපියල් කෝටි 7කට ආසන්න වෙනවා. ඔබේ වාහනයත් මේ ආකාරයට නැති වෙලා තියෙනවා. ඔබට පුළුවන් මුල්ලේරියාව පොලිසියට ගොස් ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කරන්න. එව නැත්නම් මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපතිවරයාට 071 859 1653 අංකයට දුරකථන ඇමතුමක් දී විස්තර ලබා ගැනීමට හැකියාවක්
පුළුවන්කමක් තිබෙනවා වාහන කුලියට දෙන ස්ථානයක් පවත්වාගෙන යනවා නම් මෙවැනි වංචනිකයින්ගේ අපරාධ කරුවන්ගේ විඳිතිය බවට පත් වෙන්න පුළුවන් ඔබ වෙතට පැමිණෙන පුද්ගලයෝ ලේඛන ඉදිරිපත් කිරීමේදී ඒවා නැවත නැවත පරීක්ෂා කරන්න ඒ වගේම අදාළ පුද්ගලයාගේ ඡායාරූපයක් ලබා ගැනීමට කටයුතු කරන්න දෙවිනට බලපෑති අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් අදත් ප්‍රදේශ කිහිපයකට වර්ෂාවෙන් දැඩි බාධා එල්ල වී තිබෙනවා. මේ අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ වාන් දොරටු විවෘත කළ ජලාශ දෙපස රැඳී සිටින පුද්ගලයන් අවධානයෙන් සිටින ලෙසයි. දින කිහිපයක සිට ඇදහැරෙන අධික වර්ෂාපතන හේතුවෙන් මඩකලපු දිස්ත්‍රික්කයේ ප්‍රධාන වැව් කිහිපයක වාන් දොරටු විවෘත කිරීමට පියවරගෙන තිබෙනවා. මඩකලපුව දිස්ත්‍රික්කයේ රූගම් වැවේ ජලමට්ටම අඩි 16යි අඟල් 11ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. එමෙත්ම උන්නිච්ච වැවේ වාන් දොරටු තුනක් අඩි 5ක් දක්වා විවෘත කිරීමටද කටයුතු කර තිබෙනවා. කෙසේ වෙතත් පවතින වර්ෂාපතනය හමුවේ මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රසක් ජලයෙන්ට වී තිබුණා. එමෙන්ම අද උදෑසන වන විට කලාවැවේ ජලධාරිතාවය තවදුරටත් ඉහළ යාම හේතුවෙන් මේ වන විට කලාවැවේ හදිසි වාන් දොරටු අඩි 15 බැගින් විවෘත කිරීමට කලාවැව බහර ඉංජිනේරු කාර්යාලය කටයුතු කර තිබෙනවා. ඒ අනුව මේ වන විට කලාවැවෙන් කලා ඔයට මුදා හැරෙන ජල ප්‍රමාණය තත්පරයට ඝන අඩි 14752ක් වන අතර කලාවැවේ මුළු ජලධාරිතාව අක්කර අඩි 90696ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. මේ හේතුවෙන් හිරිපිය ගම ගල්නෑව ප්‍රධාන මාර්ගයේ හඳුන්කම ප්‍රදේශයෙන් ජලයෙන් යටවීමෙන් එම මාර්ගයේ ගමනාගමනයටද බාධා එල්ල වුණා. පවතින තත්ත්වයේ හමුවේ කලාවැව අවුකන මාර්ගයේද මේ වන විට ජලයෙන් යටවී ඇති අතර අවුකන විහාරය අසල සිට දුම්රිය මාර්ගය දක්වා ජලයෙන් යටවීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු තවදුරටත් එන හිට තිබෙනවා. මේ අතර ඌවපරණගම ලුණුවත්ත සිට උඩුපුස්සල්ලාව දක්වා ඇති මාර්ගයේට පස්කඳු කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ගමනාගමනයටද බාධා එල්ල වුණා. එමෙන්ම කවුඩුල්ල වැවේ ජලධාරිතාව වාන් මට්ටමට ආසන්න වීම හේතුවෙන් එහි වාන් දොරටු 6ක්ද මෙලෙස විවෘත කර තිබුණා. තබ්බෝව ජලාශයේද වාන් දොරටු 4ක් විවෘත කර ඇති අතර ඒ හේතුවෙන් කලා ඔයේ ජලධාරිතාව පිටාර මට්ටමට පැමිණ තිබෙනවා. එම නිසා වනාත විලුව හරහා විල්පත්තුව ජාතික වනෝද්‍යානයට යන පිවිසුම් මාර්ගයේ වන මන්නාරම මාර්ගයේ ජලයෙන් නටවී තිබූ ආකාරයයි මේ. මේ පොළොන්නරුව අරලගම්විල පිඹුරුත්ෑව ජලාශයේ වාන් දොරටු විවෘත කර තිබූ ආකාරයයි. එමෙන්ම කිලිනොච්චය ඉරණමඩු ජලාශයේ වාන් දොරටු 13ක් මෙලෙස විවෘත කර තිබුණා. මේ ජලාශ වාන් දැමීම ඇතුළු ගංගාවල ජලමට්ටම ඉහළ යාම සම්බන්ධයෙන් මේ ගංගාවල පහළ නිම්නයේ පිහිටි ස්පදිංචි ජනතාව සහ මේ ගංගා නිම්න හරහා මේ ජලාශවල පිටවාන් නිම්නයේ හරහා ගමන් කරන ජනතාවත් දැඩි සැලකිල්ලකින් යුතුව පසුවිය යුතුයි කියන කාරණය අවධාරණය කරන්න කැමැති. දිවයින තුල තියෙන දැනට තියෙන කාලගුණික තත්ත්වය ගත්තාම පෙර දිනවලට සාපේක්ෂව අඩුවීමක් තමයි අපි අපේක්ෂා කරන්නේ. කෙසේ නමුත් මේ උතුරු මැද නැගෙනහිර සහ වයඹ කිසිදු සමාගමකට හෝ පුද්ගලයෙකුට මෙරට පරිසරයට අහිතකර දේ සිදු කිරීමට ඉඩ ලබා නොදෙන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. මුතුරාජ වෙල අභයභූමියේ ඉඩම් ගොඩ කිරීමක් සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා අද කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. පෞද්ගලික සමාගමක් විසින් මුතුරාජවෙල තෙත් අභයභූමිය අක්කර 700ක භූමි ප්‍රමාණයක සිදුකරන අනවසර ගොඩකිරීම සම්බන්ධයෙන් පසුගිය දිනවල කතාබහට ලක්වුණා. මේ සම්බන්ධයෙන් කොළඹ අගරදුගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ද පසුගියදා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් සිය විරෝධය පළ කර සිටියා.
මෙතර පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද පැවති මාධ්‍ය හමුවකදී මේ පිළිබඳව මෙලෙස අදහස් පළ කළා. සමහර තැන්වලදී අපිට නිරීක්ෂණය වුණු කාරණයක් තමයි රාජ්‍ය නිලධාරීන්ගේ සමහර නිලධාරීන්ගේ සහයෝගය මේ සඳහා ලැබී තිබෙන බව. මේ මුතුරාජවෙල අපිට නිරීක්ෂණය වුණා තවත් යකඩ කර්මාශාලාවක් පරිසරයට අහිතකර විදියට තෙත්බිම් ගොඩ කරමින් බගුරුබිම් ගොඩ කරමින් කටයුතු කරන ආකාරය පිළිබඳව අපි ඒක තහනම් කරලා තියෙනවා. තවමත් ඒ තහනම් ඉවත් කළා නැහැ. අපි කිසිදු සමාගමකට හෝ කිසිම කෙනෙකුට පරිසරය විනාශ කරන්න ඉඩ දෙන්නේ නැහැ. අපේ පරිසරයට අහිතකර දේවල් කරන්නේ කවුද කියන එක අපිට වැදගත් වෙන්නේ නැහැ. දේශපාලඥයෝද එමත් නැත්නම් බලවත් පුද්ගලයන්ද බලධාරීන්ද නිලධාරීන්ද කියන එක අපිට වැදගත් වෙන්නේ නැහැ. පරිසරය ආරක්ෂා කිරීම සඳහා ගන්න පුළුවන් සියලු ක්‍රියාමාර්ග ගන්නවා අපි මේ රටේ නීති රීති පද්ධතියට අනුකූලව. මොකද දැන් මේ වගුරු බිම් ගොඩ කිරීම මේ මුතුරාජවෙල ප්‍රදේශයේ මේ මේ ආයතන ගණනාවක් සිද්ධ කරලා තියෙනවා. පෞද්ගලික පුද්ගලයෝ කීප දෙනෙක්ම මේ කටයුත්ත කරලා තියෙනවා. මේවට අපිට වාර්තා වෙලා තිබෙන විදිහට පාතාලයත් සම්බන්ධ වෙලා තියෙනවා. අපි විශ්වාස කරනවා මෙතන ආරක්ෂා කරගන්න ඕන ප්‍රදේශයක් තිබෙනවා. ඒක අපි ආරක්ෂා කරන්න කටයුතු කරනවා කියන එකත් මම සඳහන් කරන්න කැමතියි. අවධානය දේශපාලන වේදිකාවේ පළමු අදහස් කිහිපයක් වෙත. තාමත් අපේ රටේ වැක්සින් එක ගේන්න පැහැදිලි ක්‍රමවේදයක් සූදානමක් නැහැ කියලා තමයි අපිට පේන්නේ. සමහර වෙලාවට මන්ත්‍රීවරුන්ට හැදුන්නේ නැත්තම් කියයි ඔන්න වැක්සින් එක ගෙනල්ලා ඉස්සලා මන්ත්‍රීවරු ටික ගහගෙන ඒ නිසා ඔන්න මන්ත්‍රීවරුන්ට හැදෙන්නේ අනේ අන්න අහිංසක ජනතාවට හැදෙනවා කියලා. කොරෝනා වසංගතයේදී විශේෂඥවරුන්ගේ අදහස් වලට ප්‍රමුඛතාවය දීලා මේක වසංගතයේ පැතිරී යාම වැළැක්වීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම තමයි පළවෙනිම කළ යුතු වන්නේ. මේ ලංකාව තමයි එකම රට කොවිඩ් වසංගතය පැඩි ලෙස පැටල තියෙන රටකින් එන අයව බෙර ගහලා නැට්ටුක්කාරයෝ දාලා පිළි අරගෙන රට වැද්ද ගන්න. මේ වසංගත රෝගයටම යට වෙලා මේ සියල්ල වහගෙන ඉන්නත් බෑ. සංචාරක ශිස්ත්‍රය හැකිතරම් ඉක්මනට ප්‍රාණවත් කරන්න ඕන. සෞඛ්‍ය නීති රීති සියල්ලටම යටත්. රජය මේ වෙනකොට යුක්‍රේනයේ සංචාරකයන්ව ගේන්න වැඩපිළිවෙල හදන්න පුළුවන් වුණා නම් ඇයි මේ විදේශ ශ්‍රමිකයන්ව ගේන්න වැඩපිළිවෙල හදන්න බැරුණේ මේ ඇමතිවරුන්ට කියලා මං අහන්න කැමතියි. අපිට කියන්න තියෙන්නේ ආණ්ඩුවක් බිහි වුණාට පස්සේ ක්‍රියාත්මක වෙන දුර්වලම විපක්ෂය තමයි ඉන්නේ. ප්‍රතිරූප ගොඩ නගා ගන්න චෛත්‍ය හදනවම හදනකොට වැඩක් කරේ නෑනේ. ආණ්ඩුවට වන්දි බට්ටකම් කරන එක නෙමෙයි අපේ කාර්යභාරය. රටේ ජනතාව ආණ්ඩුවට මේසා විශාල බලයක් දීලා 3/2ක් දීලා අපිට සුළුතරේ හරි 3/1 හරි අපිට දීලා තියෙන්නේ ආණ්ඩුව කරන වැරදි ටික පෙන්නලා දෙන්නයි මේ රටේ ජනතාව. දැන් රටවට අපුවත් කිහිපයක් කෙටියෙන්. ඔබට ගියක් රටට හෙටක් නිවාස වැඩසටහන යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ නව නිවාස තුනක් ජනතා ඉදිරිපත් කිරීම සිදු කෙරුණා. ඒ රාජ්‍ය මාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ ප්‍රධානත්වයෙන්. මතුගම යටදුල ප්‍රදේශයේදී මත්පෙති සියයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කළුතර කොට්ටාස අපරාධ විමර්ශන ඒකකයට ලද තොරතුරක් මතයි. මෙලෙස අත්අඩංගුවටගත් තරුණයා 24 හැවිරිදි දිවියේ පසුවන අතර ඔහුගෙන් ලද තොරතුරු මත අනාවරණය වී ඇත්තේ මෙම මත්පෙති පාසල් සඳහා බෙදා හැරීමට සූදානම්ව සිට ඇති බවයි. සිංගිමලී රක්ෂිතේ දර සෙවීමට ගිය පුද්ගලිකුගේ මල සිරුර එම් රක්ෂිතේ නැගිනහිර මායිමේ තිබියදී හැටන් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයටපත් වී ඇත්තේ 65 හැවිරිදි 2 රුපියෙක් බවයි පොලිසිය සඳහන් කළේ. එම පුවතත් සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන්. නැවත හමුවෙමු රාත්‍රියේ 9:35ට අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශයත් සමගින්. සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.